अरे है मोटर है ना। अच्छा हाय मांगे ना मुलीम इंट्रोडक्शन ने देना मगे नाम चामुदी देखा को लावल मम रुहुन यूनिवर्सिटी के फैकल्टी ऑफ इंजीनियरिंग के तमाई इगन करने मांग इस्कोले गाले अपे एस्ट्रो सोसाइटी के ट्रेशर विद्यार्थी हिटिया मांग इस्कोले की महानवर धर्मराज विद्यालय වගේම ඇස්ට්‍රෝ ක්විස් ටීම් එකේ ඔබ්සර්වේෂනල් ඇස්ට්‍රොනොමි භාරව කටයුතු කරේ මම. එතකොට අය ෆාස් කියන්නේ ෆවුන්ඩේෂන් ඔෆ් ඇස්ට්‍රොනොමිකල් ස්ටඩීස් ඇන් එක්ස්ප්ලොරේෂන් කියන සොසයිටි එකේ මෙම්බර් කෙනෙක් විදිහට ඉන්නවා. එතකොට අද මම කරන ලෙක්චර් එක තමයි ජේම්ස් වෙබ් ස්පේස් ටෙලස්කෝප් එක ගැන. මං දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. මේ පේනවද හැම හරි හරි එතකොට අපි අද කතා කරන්නේ ජේම්ස් වෙබ් ස්පේස් ටෙලස්කෝප් එක ගැන. මේක තමයි හබල් වලට පස්සේ අලුතෙන් නාසවලින් හදපු ලෝකයේ මෝස් පවර්ෆුල්ම ටෙලස්කෝප් එක. එතකොට ඒක ගැන තමයි අපි අද කතා කරන්නේ. එතකොට මේ තියෙන්නේ ජේම්ස් වෙබ් ස්පේස් ටෙලස්කෝප් එක. එතකොට ඔගලොන්ට මේ පින්තූර දිහා ඔගලෝ මේ පින්තූර දිහා බලද්දී ඔගලොන්ට තේරෙනවා ඇති මේක සාමාන්‍ය ටෙලස්කෝප්ස් වලට වැඩිය ගොඩක් වෙනස්. ඔගලෝ වෙන ස්පේස් ටෙලස්කෝප්ස් දැකලා තියෙනවනะ හබල් ටෙලස්කෝප් එක එහෙම නිකන් ෆ්ලෝටින් ටියුබ් එකක් වගේ. يعني හබල් ටෙලස්කෝප් එක, ස්පිට්ස් ටෙලස්කෝප් එක, චන්ද්‍රා එක්ස්රේ ටෙලස්කෝප් එක ඒ ඔක්කොම නිකන් ටියුබ් එකක් වගේ. හැබැයි මේකේ ඩිසයින් එක ගොඩක් වෙනස්. ගොලොන්ට පේනවා ඇති මේකේ මිරර් එක නිකන් හෙක්සගන් එකක් විදියට තියෙන්නේ. එතකොට මේකේ බේස් එක නිකන් කයිට් එකක් වගේ විදියට තමයි තියෙන්නේ. එතකොට මේකේ ඩිසයින් එක, මේකේ ස්ට්‍රක්චර් එක ගොඩක් වෙනස් සාමාන්‍ය ටෙලස්කෝප්ස් වලට වැඩිය. හරි. ඊළඟ දේ තමයි බජට් එක. දැන් ජේම්ස් වෙබ් ස්පේස් ටෙලස්කෝප් එක කියන්නේ ඩොලර් බිලියන 10ක ප්‍රොජෙක්ට් එකක්. එතකොට අවුරුදු 25ක් තිස්සේ මේ ටෙලස්කෝප් එක බිල්ඩ් කරනවා. ඒක මෑත කාලේ කියන්නේ NASA වල සම්පූර්ණ බජට් එකෙන් කාලක්ම මේ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් වැය කරලා තියෙනවා. එතකොට මේක සෑහෙන ලොකු ප්‍රොජෙක්ට් එකක්. අවුරුදු 25ක් තිස්සේ මේ ටෙලස්කෝප් එක බිල්ඩ් කරනවා. එතකොට මේකෙන් එතකොට මේ 10 බිලියන් ඩොලර් ප්‍රොජෙක්ට් එකෙන් සෑහෙන වැදගත්කමක් තියෙනවා ඇස්ට්‍රොනෝට්ස්ලටයි සයන්ටිස්ට්ලටයි. එතකොට කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ NASA වලට බජට් එක ෆන් වෙන්නේ ටැක්සස් වලින්නේ. එතකොට සාමාන්‍ය පුද්ගලයෙක්ට මේකේ වටිනාකමක් නැති වුණාට සයන්ටිස්ට්ලට මේකේ සෑහෙන ලොකු වටිනාකමක් තියෙනවා. එතකොට මේකේ බජට් එක මේ විදිහට වෙන්න ගොඩක් හේතු තියෙනවා. දැන් අපි මේ පින්තූරේ දිහා බැලුවොත් දැන් මේකේ මිරර් එක දිහා බැලුවොත් ඕගලන්ට පේනවා ඇති රත්තරම් පාටයි. ඒක රත්තරම් පාට වෙන්න හේතුව තමයි ඒකේ ගෝල්ඩ් ප්ලේට් කරලා තියෙන්නේ. එතකොට මේ වගේ ලොකු මිරර් එකක්, මේ මිරර් එක නිකන් ඉන්ටර්නැෂනල් ටෙනිස් කෝට් එකක් වගේ ලොකුයි. එතකොට ඒ වගේ ලොකු මිරර් එකක් තියෙන්නේ. ඒ සම්පූර්ණ මිරර් එකේම ගෝල් ප්ලේට් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් මෙතන මැද තියෙනවා කැසග්‍රීන් ෆෝකස් එකක්. මෙතන මිරර් එක මැද තියෙන්නේ කැසග්‍රීන් ෆෝකස් එකක්. අපි දන්නවා ඇස්ට්‍රොනොමි වල අපි ටෙලස්කෝප් ෆෝකසින් වර්ග හතරක් අදා කරනවා. ඒකේ එකක් තමයි කැසග්‍රීන් ෆෝකස් එක කියන්නේ. අපි අනිත් ෆෝකසස් ටික දිහා බැලුවොත් තියෙන්නේ ප්‍රයිම් ෆෝකස් එක, නිව්ටෝනියන් ෆෝකස් සහ කූඩ් ෆෝකස්. එතකොට කැසග්‍රීන් ෆෝකස් එක තමයි මේ ටෙලස්කෝප් එකේ තියෙන්නේ.
මේ කැසග්‍රීන් ෆෝකස් එකේ වැදගත්කම තමයි මේක තමයි දැනට ලෝකේ තියෙන මෝස්ට් එක්ස්පෙන්සිව්ම ෆෝකසිං ඉක්විප්මන්ට් එක. එතකොට මේ ඉගෙන මේ ඉක්විප්මන්ට් එකටයි මේ මිඩර් එකටයි සෑහෙන ලොකු වියදමක් ගියා. ඒ ඔක්කොම නිසා තමයි මේක බිලියන 10ක විතර ලොකු ප්‍රොජෙක්ට් එකක් වෙලා තියෙන්නේ. එතකොට දැන් මේකේ ලොන්ච් එක ඔරිජිනලි තිබ්බේ දෙසැම්බර් 17 වෙනිදා. එතකොට ඒක ඩිලේ වුණා කමියුනිකේෂන් කේබල් එක තිබ්බ ප්‍රශ්නයක් නිසා. ඒක ඩිසෙම්බර් 24 වලට ඩිලේ වුණා. ඊට පස්සේ ඩිසෙම්බර් 24 වල ඒක ලොන්ච් කරන්න ගියපු එක එදා දවසේ තිබ්බ බෑඩ් වෙදර් එක නිසා තව දවසක් කල් දැම්මා. එතකොට ඩිසෙම්බර් 25 වලට තමයි ලොන්ච් එක වැටුනේ. ඩිසෙම්බර් 25 කියන්නේ ක්‍රිස්මස් දවස. එතකොට ලොන්ච් ටීම් එකට ක්‍රිස්මස් සමරන්න උනේ නැහැ. එදාට ලොන්ච් එක වැටුණා. එතකොට ඩිසෙම්බර් 25 වලට තමයි ෆයිනල් ලොන්ච් එක වැටුනේ. ලොන්ච් කරේ ඒරියන් 5 කියන රොකට් එකෙන්. ඒරියන් 5 කියන්නේ යුරෝපියන් හෙවි ඩියුටි රොකට් එකක්. එතකොට ඒ විදිහට තමයි ලොන්ච් එක වුණේ. එතකොට දැන් ජේම්ස් වෙබ් කියන එකේ ජේම්ස් වෙබ් කියන එක හැදුවේ හබල්ව රයිවල් කරන්න. කියන්නේ හබල් තමයි අපිට දැනට තිබිලා තියෙන වැදගත්ම ටෙලස්කෝප් එක. එතකොට හබල්ව රයිවල් කරන විදිහට තමයි ජේම්ස් වෙබ් හැදුවේ. එතකොට ජේම්ස් වෙබ් වලයි හබල් වලයි සෑහෙන ලොකු වෙනස්කම් ගොඩක් තියෙනවා. වැදගත්ම වෙනස තමයි දැන් හබල් වලින් අපි ඔබ්සර්ව් කරේ අල්ට්‍රාවයලට් වේව්ලෙන්ත්ස් වල තිබ්බ, ඒ කියන්නේ පාර ජම්බුල කිරණ තමයි අපි නිරීක්ෂණය කරේ. ජේම්ස් වෙබ් වලින් කරන්නේ ඉන්ෆ්‍රාරෙඩ් නැත්නම් අධෝරක්ත කිරණ. ඒ ස්පෙක්ට්‍රම් එකේ තියෙන වේව්ලෙන්ත්ස් තමයි ජේම්ස් වෙබ් ස්පේස් ටෙලස්කෝප් එකෙන් කරන්නේ. අනිත් එක තමයි දැන් ජේම්ස් වෙබ් ස්පේස් ටෙලස්කෝප් එක ගොඩක් පවර්ෆුල් වෙන එකෙන් ඒකට පුළුවන් සෑහෙන ෆේන්ට් ස්ටාර්ස්, ඒ කියන්නේ දීප්තිය ගොඩාක්ම අඩු තරුවල තරු නිරීක්ෂණය කරන්න. එතකොට මේ තරුවල තියෙන විශේෂත්වය තමයි දැන් ඒවා නිරීක්ෂණය කරන්න ගොඩක් අමාරුයි. ඒ වගේ පිටවන වේව්ලෙන්ත්ස් ගොඩක් කැප්චර් කරන්න අමාරුයි. ඒක හින්දා තමයි ජේම්ස් වෙබ් ස්පේස් ටෙලස්කෝප් එක ඉන්ෆ්‍රාරෙඩ් ටෙලස්කෝප් එකක් විදියට බිල්ඩ් කරලා තියෙන්නේ. මොකද ඉන්ෆ්‍රාරෙඩ් කියන්නේ තාපය, يعني අදෝරක්ත කියන්නේ තාපයනේ. එතකොට තාපය ගොඩක් අඩු තරවල වුණත් වේව්ලෙන්ත්ස් කැප්චර් කරන්න පුළුවන් ජේම්ස් වෙබ් ස්පේස් ටෙලස්කෝප් එකට. එතකොට හබල් වලට වැඩිය observing power එක observe 100 times විතර, يعني 100 ගුණයක් විතර observing power එකක් තියෙනවා James Webb Space Telescope එකට. එතකොට දැන් ඕගොල්ලෝ දන්නවා අපි يعني telescope එක powerful වෙන තරමට අපිට පුළුවන් universe එකේ يعني universe එකේ පිටිපස්සට බලන්න. ඕගොල්ලෝ يعني ආලෝකයේ වේගය අපි ගන්නේ 3×10⁸ තප්පරයට මීටර්. එතකොට අක්සි ස්ටාර්ස් එහෙම ඒ තරුවලින් එන ආලෝකය අපි නිරීක්ෂණය කරද්දී අපේ ටෙලස්කෝප්ස් වලට ඩිටෙක්ට් වෙද්දී ඒවා සෑහෙන අවුරුදු ගාණක් ට්‍රැවල් කරලා තමයි අපේ ටෙලස්කෝප්ස් වලින් ඩිටෙක්ට් වෙන්නේ. එතකොට ඒ වගේ එන ආලෝකය අවුරුදු මිලියන ගාණක් ට්‍රැවල් කරලා තමයි අපේ ටෙලස්කෝප්ස් වල ඩිටෙක්ට් වෙන්නේ. එතකොට අපි ඔබ්සර්ව් කරන්නේ ඒ තරුවේ දැන් තියෙන තත්ත්වය නෙවෙයි, ඒකේ يعني දැන් තියෙන තත්ත්වය නෙවෙයි, තරුවේ අවුරුදු මිලියන ගාණක් පිටිපස්සෙන් තිබ්බ තත්ත්වය තමයි අපි නිරීක්ෂණය කරන්නේ. එතකොට ටෙලස්කෝප් එක පවර්ෆුල් වෙන තරමට අපිට පුළුවන් යුනිවර්ස් එකේ يعني මුල් කාලේ වෙච්ච දේවල් දැන. ලොකුම වැදගත් ටෙක්නොලොජි එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මෑත කාලේ හදපු ටෙලස්කෝප්ස් වලින්
කියන්නේ මේ කාලෙට යුනික් ටෙක්නොලොජීස් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේකේ ලොන්ච් වෙහිකල් එක මේකේ ඉමේජ් ප්‍රොසෙසින් සිස්ටම් එක, ඉලෙක්ට්‍රෝ මෙකැනිකල් සිස්ටම්ස්, කූලින් සිස්ටම්ස්, මිරර් එක, සන්ෂීල්ඩ් එක, මේ කියන ඔක්කොම දේවල් ටික සෑහෙන ඇඩ්වාන්ස් විදිහට තමයි හදලා තියෙන්නේ. අපි ඉස්සරහට කතා කරනවා මේ ඔක්කොම කම්පෝනන්ට්ස් කියන්නේ කොයි විදිහටද ෆන්ක්ෂන් වෙන්නේ, කොයි විදිහටද කියන්නේ මේ ටෙලස්කෝප් එකේ තියෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කියන එක. හරි, එතකොට මේ තියෙන්නේ ඒරියන් 5 රොකට් එක. මම ඉස්සෙල්ලා කිව්වා වගේ යුරෝපියන් හෙවි ඩියුටි රොකට් එක. මේකේ මේකේ තමයි ජේම්ස් වෙබ් ස්පේස් ටෙලස්කෝප් එක අභ්‍යවකාශයට ගෙනිච්චේ. එතකොට මෙතනින් තමයි ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එක ලොන්ච් කරේ ගුයානා ස්පේස් සෙන්ටර් එකෙන්. එතකොට මේ ස්පේස් සෙන්ටර් එක ලොකේට් කරලා තියෙන්නේ හරියටම පෘථිවිය සමගයේ. එතකොට මේකට වැදගත් හේතුවක් තියෙනවා. අපි ඉස්සරහට කතා කරනවා ටෙලස්කෝප් එක ලොන්ච් කරන්නේ L2 කියන්නේ ලග්‍රාන්ජ් පොයින්ට් 2 කියන තැනට තමයි මේක මේ ස්පේස් ටෙලස්කෝප් එක යන්නේ. එතකොට එතනට යන්න උදව් වෙන්න තමයි මේ ස්පේස් සෙන්ටර් එකෙන් ලොන්ච් කරන්නේ. කියන්නේ මේ ස්පේස් සෙන්ටර් එක සමගයේ තියෙන කියන්නේ මේ ස්පේස් සෙන්ටර් එකේ තියෙන ජියෝග්‍රැෆිකල් පිහිටුම ඒ පොයින්ට් එකට යන්න ගොඩක් වැදගත් වෙනවා. එතකොට දැන් ජේම්ස් වෙබ් අපි කලින් කිව්වා වගේ L2 කියන පොයින්ට් එකට තමයි යන්නේ. දැන් අපි හබල් කියන එක ගත්තොත් හබල් තියෙන්නේ කියන්නේ පෘථිවිය වටේ තමයි කැරගෙන්නේ. හැබැයි ඒ විදිහට නෙවෙයි ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එක හදලා තියෙන්නේ. ඒක හදලා තියෙන්නේ ලග්‍රාන්ජ් පොයින්ට් 2. ඒ කියන්නේ පෘථිවියේ ඉඳන් කිලෝමීටර් මිලියන 1.5කට ඈතින් තියෙන පොයින්ට් එකකට තමයි ගෙනියන්නේ. එතකොට මේ බින්දුවෙන් බලා ගන්න පුළුවන්. එතකොට හබල් තියෙන්නේ මෙන්න මෙතන. කියන්නේ පෘථිවිය වටේට ඕබිට් වෙනවා. ලග්‍රාන්ජ් පොයින්ට් 2 තියෙන්නේ මෙන්න මෙතන. කියන්නේ පෘථිවියේ ඉඳලා කිලෝමීටර් මිලියන 1.5ක් ඈතින්. එතකොට මේ පොයින්ට් එකට තමයි අපි ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එක යවන්නේ. එතකොට ලග්‍රාන්ජ් පොයින්ට් එකක් කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා දැන් පෘථිවියේ අවට මොකක් හරි අපි වස්තුවක් යවනවා නම් මොකක් හරි අභ්‍යවකාශ යානයක් හරි සැටලයිට් එකක් හරි මොකක් හරි පෘථිවියේ අවට තැනකට යවනවා නම් ඒ තැනට ගුරුත්වාකර්ෂණ බල 3ක් බලපානවා. කියන්නේ වැදගත් වශයෙන් ගුරුත්වාකර්ෂණ බල 3ක් බලපානවා. පළවෙනි එක තමයි පෘථිවිය. පෘථිවියෙන් ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය. දෙවෙනි එක තමයි සූර්යයාගෙන් ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය. අනිත් එක තමයි හඳෙන් ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය. එතකොට මේ ගුරුත්වාකර්ෂණ බල තුනෙන්ම ඒ බල තුනේම බීජයිකෙන් ඒ බල තුනේම බීජයික තමයි ඒ පොයින්ට් එකට අදාළව තියෙන ගුරුත්වාකර්ෂණ බලය වෙන්නේ. එතකොට දැන් අපි කතා කරනවා ලග්‍රාන්ජ් පොයින්ට්ස් පහක් ගැන. එතකොට මෙතන මැද සූර්යයා තියෙනවා, මෙතන පෘථිවිය තියෙනවා, මෙතන හඳ තියෙනවා. එතකොට මේ වස්තුන් තුනේම ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය අපි ගන්නවා. දැන් මොකක් හරි වස්තුවක් වටේට කැරකෙන්න නම් කේන්ද්‍රා බීසාරි බලයක් ඕනේ. වටේට කැරකෙනකොට කේන්ද්‍රා පර්සාරි බලයකුත් ඇති වෙනවා කියලා. ඒක ඔගොල්ලෝ වෘත්ත චලිතයේදී ඉගෙන ගන්නවා. එතකොට ඒ කේන්ද්‍රා බීසාරි බලය ඇති කරන්නේ මේ වස්තුන් තුන, يعني සූර්යා, හඳ සහ පෘථිවිය කියන තික. එතකොට ඒ වස්තුන්ගෙන් ඇතිවන ගුරුත්වාකර්ෂණ බලයන්ගේ බීජයික්ය මෙතන, يعني මේ පොයින්ට්ස් වල තියෙන වස්තුවක කේන්ද්‍රා පර්සාරි බලයට සමාන වෙනවා නම් එතකොට එතන තියෙන වස්තුවට නිකන් සාපේක්ෂව ස්ථායීව තියෙන්න පුළුවන්. එතකොට කියන්නේ
එතන සාපේක්ෂව කියන්නේ කේන්ද්‍රා බීසාරී බලයයි කේන්ද්‍රා ප්‍රසාරී බලයයි සමාන වෙලා එතන තියෙන වස්තුවකට පුළුවන් එතන සාපේක්ෂව නිශ්චලව පවතින. ඒක තමයි කියන්නේ ලග්‍රාන්ජ් පොයින්ට්ස් වල තියෙන වැදගත්කම. එතකොට ඇයි අපි ලග්‍රාන්ජ් 2 පාවිච්චි කරන්නේ? අපි කලින් කිව්වා ලග්‍රාන්ජ් පොයින්ට්ස් පහක් තියෙනවා කියලා. එතකොට ලග්‍රාන්ජ් පොයින්ට් 2 ඇයි අපි යූස් කරන්නේ? ඒකට හේතු කීපයක් තියෙනවා. දැන් ජේම්ස් වෙබ් ස්පේස් ටෙලිස්කෝප් එක කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ් ටෙලිස්කෝප් එක. එතකොට ඉන්ෆ්‍රාරෙඩ් කියන්නේ කියන්නේ තාපය ඩිටෙක්ට් කරන ටෙලිස්කෝප් එකනේ. එතකොට ටෙලිස්කෝප් එක ගොඩක් සූර්යාට ළඟින් තිබ්බොත්, ඒ කියන්නේ මේ අනිත් පොයින්ට්ස් හතරම, ඒ කියන්නේ L1, L3, L4, L5 කියන පොයින්ට්ස් හතරම සූර්යාගෙන් ඩිරෙක්ට් සන්ලයිට් එන්න chance එක තියෙනවා. හැබැයි L2 කියන එක පෘථිවිය සහ චන්ද්‍රයා කියන දෙකෙන්ම වැහිලා තියෙනවා. එතකොට ඩිරෙක්ට් සන්ලයිට් එන්න පුළුවන් chance එක ගොඩක් අඩුයි L2 වලට අපි සැටලයිට් එක යවුවොත්. එතකොට ඒක ඒක එක හේතුවක් වෙනවා. අනිත් එක තමයි දැන් අපි සාමාන්‍යයෙන් ඉන්ෆ්‍රාරෙඩ් ටෙලස්කෝප් එකක් ෆන්ක්ෂන් වෙන්නේ ගොඩක් අඩු ටෙම්පරේචර් එක. එතකොට ගොඩක් සූර්යාට ලඟ වෙන තරමට ඒ ටෙලස්කෝප් එකේ තියෙන ටෙම්පරේචර් එක වැඩි වෙනවා. එතකොට ඒකත් බලපෑමක් වෙනවා අපි L2 වලට ටෙලස්කෝප් එක යවන්න. මොකද L2 තියෙන්නේ කියන්නේ සූර්යාගෙන් ගොඩක් ඈතින්. එතකොට දැන් තාපය කියන එක දැන් සෑහෙන ප්‍රශ්නයක්. කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ් ටෙලස්කෝප්ස් වලට විශේෂයෙන්ම ඉන්ෆ්‍රාරෙඩ් ටෙලස්කෝප්ස් විශේෂයෙන්ම වැඩ කරන්නේ ගොඩක් අඩු ටෙම්පරේචර්ස් වල. එතකොට දැන් ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එක හරිනම් වැඩ කරන්නේ සෙල්සියස් අංශක ඍණ 233. හැබැයි අපි L2 වලට නිකම්ම ටෙලස්කෝප් එක ගෙනිච්චන ඒක සෙල්සියස් අංශක 83ට වෙනකම්ම රත් වෙනවා. කියන්නේ දැන් සෙල්සියස් අංශක 233 ඉඳලා සෙල්සියස් අංශක 83ට සෑහෙන ලොකු ගැප් එකක් තියෙනවානේ. කියන්නේ ටෙලස්කෝප් එකට කොයිම වෙලාවකවත් හරියට ෆන්ක්ෂන් වෙන්න බෑ අපි කියන්නේ මේ තාපය අයින් කරගත්තේ නැත්තම්. එතකොට මේකට කරලා තියෙන්නේ ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එකේ කියන්නේ බෑක් එකට මෙතන ෂීල්ඩ් එකක් ගහලා තියෙනවා. ඔයගලන්ට මෙතන පින්තූරේ පේනවා ඇති. දැන් මෙතන ටෙලස්කෝප් එක තියෙනවා. මෙතන පිටිපස්සෙන් ෂීල්ඩ් එකක් ගහලා තියෙන්නේ. එතකොට ටෙලස්කෝප් එක ඍණ 233 වගේ තියෙනවා. මේ පැත්ත සෙල්සියස් 83 විතර තියෙනවා. එතකොට ටෙලස්කෝප් එකේ ඒ ෆන්ක්ෂන්ස් ක්‍රියාත්මක වෙද්දී ඒවා ඔක්කොම ඍණ 233 තියෙන්නේ. ෂීල්ඩ් එක නිසා අර 83ට යනකම් වැඩි වෙන එක අයින් කරලා දානවා. එතකොට දැන් අපි දන්නවා හීට් ට්‍රාන්ස්ෆර් වෙන මෙතඩ්ස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි සන්නායනය, දෙවෙනි එක සංවහනය, අනිත් එක විකිරණය. එතකොට අපි ස්පේස් වල සංවහනය කියන දේ කතා කරන්නේ. එතකොට හීට් ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන් මෙතඩ්ස් දෙකක් තියෙනවා. එකක් කන්ඩක්ෂන්, අනිත් එක රේඩියේෂන්. එතකොට ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එකෙන් කොහොමද මේවා මැනේජ් කරන්නේ? එතකොට පළවෙනි දේ තමයි මැටීරියල් චොයිස් එක. එතකොට සන් ෂීල්ඩ් එක, එතකොට දැන් සන් ෂීල්ඩ් එකක් අපි පාවිච්චි කරනවා නම් ඒකට යුනික් කැරක්ටරිස්ටික්ස් ටිකක් තියෙන්න ඕනේ. පළවෙනි දේ තමයි ඒකේ බර අඩු වෙන්න ඕනේ. දෙවෙනි දේ ඒක ශක්තිමත් වෙන්න ඕනේ. සහ දැන් අපි දන්නවා ටෙම්පරේචර් එක වැඩි කරන්න කියන්නේ ටෙම්පරේචර් එක වැඩි කරන්න මෙටල්ස් වල තියෙන වයිබ්‍රේෂන්ස් වැඩි වෙනවා. එතකොට ඒවා පාලනය කරන්න ඕනේ. තව ඒක පරාවර්තනය කිරීමේ හැකියාවකුත් තියෙන්න ඕනේ. එතකොට මේ ඔක්කොම ෆීචර්ස් ටික ගන්න පුළුවන් වෙන විදියට ඒගොල්ලෝ හදලා තියෙනවා අලුත් ප්ලාස්ටික් එකක් කැප්ටන් කියලා. එතකොට මේ පින්තූරේ තියෙන කැප්ටන් කියලා. මේ ඔක්කොම ෆීචර්ස් මේ සබ්ස්ටන්ස් එකෙන්, මේ මැටීරියල් එකෙන් අපිට ගන්න පුළුවන්. එතකොට කැප්ටන් කියන ඒ මැටීරියල් එක දාලා තියෙන්නේ කියන්නේ ලේයර්ස් හතරක් දාලා තියෙනවා. ඒකේ
ටෙලස්කෝප් එකට එකන සන්න එකට ලංවෙන්න ලංවෙන්න ඒකේ ගැප් එක අඩු කරලා තියෙනවා. එතකොට පළවෙනියටම මෙතන තියෙන ගැප් එක 0.05 මිලිමීටර් විදියට තියෙනවා. දෙවෙනි ගැප් එක 0.025 මිලිමීටර් විදියට තියෙනවා. ඒ විදියට ගැප් එක එන්න එන්න අඩු කරලා එතන කන්ඩක්ෂන් කියන දේ පුළුවන් තරම් අඩු කරලා තියෙනවා. එතකොට දැන් ප්‍රශ්නයක් තියෙනවා, කැප්ටන් කියන එක ට්‍රාන්ස්පේරන්ට්. එතකොට දැන් අපි සන් එක يعني සූර්යාලෝකය බ්ලොක් කරනවා නම් අපි පාවිච්චි කරන මැටීරියල් එක ට්‍රාන්ස්පේරන්ට් වෙන එක ප්‍රශ්නයක්. හැබැයි කැප්ටන් වල තවත් විශේෂත්වයක් තියෙනවා. කැප්ටන් වල ඕන දෙයක් ලේසියෙන් කෝඩ් කරන්න පුළුවන්. එතකොට ජේම්ස් ටෙලස්කෝප් එකේ පාවිච්චි කරන ඒ කැප්ටන් ලේයර් එකට නැනෝමීටර් 100ක විතර ඇලුමිනියම් කෝටින් එකක් දාලා තියෙන්නේ. එතකොට මේ එතකොට අර ට්‍රාන්ස්පේරන්ට් වෙන එකේ ප්‍රශ්නේ නැති වෙලා යනවා. අනිත් එක තමයි يعني ඇලුමිනියම් කෝටින් එකක් දැම්මට පස්සේ අපිට පුළුවන් يعني සූර්යාගෙන් එන ආලෝකය පරාවර්තනය කරලා දාන්න. එතකොට පරාවර්තනය කරන එකෙන් අපිට විකිරණෙන් තාපය يعني ටෙලස්කෝප් එකේ හීට් එක වැඩි වෙන එක ගොඩක් අඩු කරගන්න පුළුවන්. අනිත් එක තමයි දැන් අපි කලින් කතා කරා මෙතන අර කැප්ටන් ලේයර්ස් අතර ගැප්ස් තියෙනවා කියලා. ගැප්ස් තියන්න හේතුව තමයි අපි කන්ඩක්ෂන් වලින් වෙන හීට් ට්‍රාන්ස්ෆර් එක අඩු කරගන්නවා. එතකොට ඇලුමිනියම් කෝටින් එකෙන් රේඩියේෂන් කියන දේ අඩු කරගන්නවා. කැප්ටන් ලේයර්ස් අතර ගැප් එකක් තියෙන එකෙන් කන්ඩක්ෂන් අඩු කරනවා. හැබැයි අර ගැප්ස් වලින් තාමත් කියන්නේ විකිරණයෙන් යන්න පුළුවන්. ඒ කියන්නේ පරාවර්තනය කියන්නේ මෙතන අවුටර් ලේයරකින් පරාවර්තනය වෙනවා. හැබැයි හීට් පොඩි ප්‍රමාණයක් හරි කියන්නේ ෂීල්ඩ් එකෙන් ඇබ්සෝබ් වෙනවා. එහෙම ඇබ්සෝබ් කරාට පස්සේ අර ගැප්ස් අතරින් කන්ඩක්ට් වෙන්න බෑ. කියන්නේ සන්නයනය වෙන්න බෑ. ඒත් විකිරණය නිසා අනිත් ලේයර්ස් වලටත් යන්න පුළුවන්. ඒකට කරලා තියෙන්නේ මෙන්න මේ විදියට يعني ඒ ලේයර්ස් ටික ඇංගල් කරලා තියෙන්නේ. එතකොට ඇංගල් කරලා ඒ ලේයර්ස් ඔක්කොගෙම ඇලුමිනියම් කෝටින් එක ගාලා තියෙන්නේ. එතකොට සන්ලයිට් يعني සූර්යාලෝකය පතිත වුණාම ඒ සූර්යාලෝකයේ මේ ගැප්ස් අස්සෙන් පරාවර්තනය වෙලා එළියට යනවා. එතකොට ඕගලන්ට පේනවා ඇති මෙතන ඇතුළට යන්න හීට් එක අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතන ලොකු ඉරකින් පෙන්නලා තියෙනවා. ඇතුළට යන්න මේ ඉර හීනි වෙලා තියෙනවා. ඒකෙන් පෙන්වන්නේ හීට් එක එන්න එන්න ඇතුළට ගිහිල්ලා තියෙන ප්‍රමාණය අඩු වෙලා කියන එක. එතකොට ආය දැන් ලේයර් 1 වල අපි සිලිකන් කෝටින් එකකුත් ගන්නවා. ඒක නැනෝමීටර්ස් 50ක් විතර පළලක් තියෙන සිලිකන් කෝටින් එකක් ගන්නවා. ඒක නිසා තමයි මෙතන මේ පින්දුරෙන් පේන්නේ නිකන් රෝස පාටට පේන්නේ ඒ සිලිකන් කෝටින් එක හින්දා. එතකොට සිලිකන් කෝටින් එකේ තියෙන විශේෂත්වය තමයි සිලිකන් වල විමෝචකතාවය වැඩි, يعني එමිසිවිටි එක වැඩි. එතකොට මොකක් හරි රේඩියේෂන් එකක් ඇබ්සෝබ් කරනවා නම් ඒ ගමන්ම ඒ රේඩියේෂන් එක පිට කරන්න හැකියාව තියෙනවා සිලිකන් ඒ සිලිකන් කෝටින් එක දාපු නිසා. එතකොට ඒ විදියට තමයි අපි හීට් කියන දේ පුළුවන් තරම් ටෙලස්කෝප් එකට යන්නේ නැති වෙන එක අඩු කරගන්නේ. අපි කන්ඩක්ෂන් රේඩියේෂන් කියන ඒ මෙතඩ්ස් දෙකම පුළුවන් තරම් අඩු කරගන්න.